උන්වහන්සේලාගේ වගකීමක් තමයි ඒ නායකයා ගත්තා වගේ මේ රටේ යම් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ වෙනුවෙන් යථාර්ථය පැහැදිලි කර කිරීම අපේ යුතුකමක්. ඒ නිසා අපි රටේ ජනාධිපතිතුමාට කියනවා මේ මාෆියාවන් ක්‍රියාත්මක කරන පුද්ගලයෝ ඉන්නවනම් ඔවුන්ට නිසි දඬුවම් දීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරන යෝජනාවලියක් හරිගෙනල්ලා ඔවුන්ට නිසි දඬුවම් දීමක් ක්‍රියාත්මක කරන්න නැත්නම් මේකෙන් වෙන්නේ රජ අපහසුතාවයට පත්වීමක් කියන කාරණාව මේ වෙලාවේ විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ. අනෙක් කාරණාව තමයි රිසාඩ් බදුරුදීන් කියන ඇමතිවරයා. මේ ඇමතිවරයා අමාත්‍යාංශයේ දරණ කාලය තුළදී මහා පරිමාණ සොරකම් සහ වංචාවන් සිද්ධ වුණා කියන කාරණාව අපි විවිධ මාධ්‍ය සාකච්ඡාවන්ගදී පැහැදිලි කරන්නට යෙදුණා. ඒ එක කාරණාවක් තමයි එක් අවස්ථාවකදී මහා විශාල සහල්තොගයක් වෙළඳපළට නිකුත් කරන්නේ නැතුව ඒ සහල්තොගය සත්වාහාර කියලා විශාල සහල් ප්‍රමාණයක් එළියට දානවා. ඒ දාන සහල් ප්‍රමාණය ගන්නේ රිසාඩ් බදුරුදීන් ඇමතිවරයාගේ හිතවතුන්. ඒ හිතවතුන් මේ සහල් ටික අරගෙන ඉවරලා ඇත්තටම මේක සත්වාහාර සඳහා නිකුත් කළ යුතු ආහාර නෙමෙයි හොඳම සහල්. මේව අරගෙන ගිහිල්ලා වෙළඳපොළට ඔවුන් පෞද්ගලික විකුණනවා. එතකොට සාමාන්‍යයෙන් සතුසෙන් නිකුත් කරපු මුදල රුපියල් 20යි නම් ඔවුන් රුපියල් 60 ගානේ මේ මුදල් මේ සම්පූර්ණයෙන් සහල් ටික වික්කා. අපි මේ පිළිබඳව අනාවරණය කරා. දැන් මම දත්තතරතුරු අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඉදිරි කාලය තුළදී.